හම ති න් ා ග කරන ොල්ල ෙල්ලට වැදගත්තේ ගේ හිත දෙයක් කරග මයාවේ වාඩ ස්ක්‍රීන් එක පේනවා සුදු පාට ටොපික් ටෙස් කල ඇප් එකක් තිය. මේ ඇප් එක නේපාල්ලින් හදපු මොඩල් පේපස් ගොඩක් තියන ලිස්ටන් රීඩින් පාට් ගොඩක් තියන රූප වශන ගොඩ්ඩාරයක් තියන ඒවගේම පොතත් එක්ක යන නිතරම අප්ඩේට් වෙන හොඳ ඇප් එක. මම මේ ඇප් එකේ අත්දැකීම අරගෙන තියෙන හින්දා මංවාට මේ ඇප් එක රෙකමන් කරනවා ගත්ත නැතිෙනෙක්ින් න අනිවාරයම මේ ප්ලේස්ටෝ එකෙන් ටොපි ෙස් කියලා ඩවන්ලෝඩ් කළ ගන්න. ඉතින් එහෙම ඩවන්ලෝඩ් කරගන්න තේරෙන්නේ නැති කෙනෙක්ින් ඕනනම් වාඩ පුළුවන් YouTube එකට ගිහිල්ලා ටොපික් ටෙස් කියලා සර්ච් කරලා මේක ගැන වැඩිදුර විස්තරයක් අරගෙන වාට ඩවන්ලෝඩ් කරලා මේකෙන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් මම මේ අද කතා කරන්න ආයේ මේ වටින ටොපික් ටෙස් ඇප් එක ගැන නෙවෙයි. හැබැයි ඒ ඇප් එක වැඩ කරන කට්ටියට ඒ ඇප් එක වෙන්න පුළුවන් නැත්නම් කොරියානු භාෂාව උගන්වන ඕනම ඇප් එකක් වෙන්න පුළුවන්. ඕනෑම ඇප් එක වැඩ කරන අපේ කොල්ලෝ කෙල්ලොන්ට වැදගත් වෙන ට්‍රාන්ස්ලේට් එකක් ගැන මම දැනට ඔයාලට කියලා දෙන්න ඕනේ. හින්දා මම මේ ටොපික් ටෙස් ඇප් එක පාවිච්චි කරනවා. මේ ඇප් එක ඇතුළට ගිහිල්ලා මම ගන්නවා රීඩින් ප්‍රශ්නයක් කරන්න. අපේ කොල්ලෝ කෙල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි රීඩින් ප්‍රශ්නයක් කරන්න ගියාට පස්සේ කොරියන් වචනේ තේරුම දන්නේ නැහැ, සිංහල තේරුම දන්නේ නැහැ. එතකොට කරන්න මොකක්ද දන්නවද? මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා අපේ උන් කරන්නේ ගෲප් එකකට, පේජ් එකකට යාළුවෙට යවලා අහනවා, "අඩේ මොකද්ද මම මේ? මොකද්ද මේ මේකේ තේරුම මොකද්ද?" ඔන්න ඔහොම අහනවා. ඉතින් ඔහොම අහන්න එපා. වාට තප්පරයක් වගේ ඇතුළට මේක සිංහල තේරුම දැනගන්න පුළුවන් විදිහ ක්‍රමයක් තමයි කියන්නේ. මේ ක්‍රමය ගොඩාක් කට්ටිය දන්නවා ඇති. කමක් නැහැ, නොදන්න කවුරු හරි කොල්ලෙක් කෙල්ලෙක් ඇති. ඒ අය වෙනින් තමයි මම මේ කියලා දෙන්නේ. ඒ අය බලාගෙන තමන්ගේ ජීවිතයට මේක උදව්වක් කරගන්න කියලා ඔන්න ඉල්ලීමක් කරනවා. හරි. මං ඔන්න මේකෙන් බැක් වෙලා වාඩ පේනවා ටොපික් ටෙස් කියන ඇප් එකට එහා පැත්තෙන් තියෙනවා හයි ට්‍රාන්ස්ලේට් කියලා නිල් පාට ඇප් එකක්. ඔය හයි ට්‍රාන්ස්ලේට් කියන ඇප් එක තමයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. හරි ලේසි. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා හයි ට්‍රාන්ස්ලේට් කියලා සර්ච් කරලා මේ විදිහට ඔයා ඇප් එක භාගත කරගන්න, ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔයා ට්‍රාන්ස්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිහටම තමයි ඩවුන්ලෝඩ් කරගෙන ඒක සෙටප් කරගන්න, අදාළ භාෂා දෙක තෝරගන්න. ඉතින් ඒක කියලා දෙන්න ඕනේ නැහැ. ගොඩක් දුරට මේ වෙද්දි මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් ඒක ගැන දන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඇඩ් ප්ලේ වෙනවා හිතන්න එපා. ඇඩ් ප්ලේ වෙන්න විදියක් නැහැ ඉතින් දැන්. හරි. කොරියන් සිංහල කියලා මම ඔය උඩ ට්‍රාන්ස්ලේට් මේ ලැන්ග්වේජ් දෙක දාලා තියෙනවා. ඔය විදිහටම ලැන්ග්වේජ් දෙක දාගන්න. ඒක විතරයි මේක සෙටප් එකට තියෙන්නේ, වෙන මොකුත් ස්පෙෂල් නැහැ. ඒ නිසා මේ ලොකුට හිතන්න එපා. මේ ඇප් එකෙන් හෝම් බටන් එක පාවිච්චි කරලා ඔයා බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයාට පේනවා ඔයාගේ මොබයිල් ෆෝන් එකේ මෙන්න මේ විදියට අයිකන් එකක්. අපි කියමුකෝ ගැජට් එකක් කියලා. ඔන්න ඔයාගේ ගැජට් එකක් පෙන්වන්න ගන්නවා. දැන් අපි යනු ඇප් එක ඇතුළට. ඇප් එකට ගිහිල්ලා ඔන්න දැන් මම ප්‍රශ්නයක් කරන්න ගන්නවා. තාම් කරිමල් පොකෝ මත්නන් තනර කොරසිප්ෂියෝ කියෝ ගන්න පුළුවන්. හැබැයි තේරුම දන්නේ නැහනේ. ඔන්න ඔය වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මෙන්න මේ ගැජට් එක ගිහිල්ලා අපි නොදන්න වචන ගාවින් මේ විදියට තියාගෙන ඉන්න. එතකොට ඔයාලට පේන විදියට පල්හැයින් සිංහලට ට්‍රාන්ස්ලේට් වෙනවා. මේක මහරම පුදුමයක් නෙවෙයි. 100 මේක බලන ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ඒ අය වෙනින් තමයි මම මේ වීඩියෝ එක චූටි වීඩියෝ කියලා හදන්නේ. වැඩිදුර විස්තර ඔයාලට පුළුවන් YouTube මාර්ගයෙන් මේ වගේ නම් ගහලා හොයාගන්න. කොහොමනත් කමන්නේ ඕනම වචනයක් ගාවට ගියාට පස්සේ ඕනම PDF එකකට ඒ වගේම ඕනම කොරියන් භාෂාව අපිට හදාරන්න පුළුවන් ඇප් එකකට මේක සපෝට් කරනවා. ඉතින් මේක අරගෙන ඔයා නොදන්න වචන තව